ලඟ වෙද්දී ආයෝක වෙනස් වෙනවා. ඒකෙන්ද අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ හරි අපූර්ව නිර්මාණයක්. මේ ගැන අපි කතා කරමු. මේක තනිකරම හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ක්‍රමයෙන් කරන ලද නිර්මාණය. දැන් මේකේ විශේෂත්වය මේකේ බෝඩර් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට එකම විදිහේ මැහුම් ක්‍රම කිහිපයක් පාවිච්චි කළා තමයි මේ බෝඩර්. ඔව් සමහරවිට බෝඩර් එකක් එන්නේ මේ වටේට අන්තිමටම මේක තැන්වලට බෝඩර්. ඒ බෝඩර් වලින් මතුවෙච්ච කොටු කොටු ඇතුලේ අපි මල් මහලා තියෙනවා. අතන බෝඩර් වලට තමයි මුල් තැනදී මේ ක්‍රමයෙන් කරපු මේසරෙද්දකුත් තියෙනවා ප්‍රදර්ශනයේදී. මේ වගේ බෝඩර් මේ විවිධ වර්ගයේ මේ මැහුම් ක්‍රම බෝඩර් පාවිච්චි කළා. දැන් අපි ඒක තමයි අද කියන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. දැන් අපි නිතර දකිනා විදියට වඩා ලොකු වෙනසක් තියෙන මැහුම් ක්‍රම භාවිතා කිරීමේදී, වර්ණ භාවිතා කිරීමේදී, එතකොට ඒවා ප්‍රෙසන්ට් කරන විදිහ. දැන් මේ සරෙද්දකට මේ වගේ දෙයක් කරන්න කවුරුත් හිතයි ඕනනම් බෝඩර් එකක් දාන්නේ අර වගේ බෝඩර් එකක් විදිහට. මේ බලන්න මේ මෙතන මේ බෝඩර්ස් ටික. දැන් මේ මල් ඒ ඔක්කොම මේ දැන් කෙනෙකුට දැන් මෙහෙම බලද්දී මේ බෝඩර්ස් එකතු වෙන්නේ මේ වටේට නේ. ඔව් එහෙම කියලා තමයි හිතන්නේ. නැත්තම් රේඛාවක් වගේ. ඔව් රේඛාවක් වගේ නම කෙලි. ඒ නිර්මාණයම එකතු කරගෙන තවත් බොහෝ දේවල් වෙනස් වෙනස් විදිහ නිර්මාණ කරන්න පුළුවන්. දැන් මෙතුමියගේ ඒ ශක්තිය තියෙන මම හිතන විදිහට මේ අත්දැකීම පළපුරුද්ද කාලයක් තිස්සේ නිර්මාණ කරලා ප්‍රදර්ශන පවත්වලා සහ එන අයගේ අදහස් එක්ක ඔබතුමියගේ අදහස් එක්ක සහ නිර්මාණයක් කරනකොට මතුවෙන අලුත් නිර්මාණත් එක්ක තමයි මෙතුමිය මේ අත්දැකීම් සම්භාරය ඔබට තිළිණ කරන්න සූදානම් වෙන්නේ. දැන් මේ සියල්ලක්ම ඔබට දැක බලා ගැනීම හැකියාව තියෙනවා. තවම උණුසුම් තව චුට්ටකින් කියන්නම් කවදද මේක වෙන්නේ කියලා. තවත් නිර්මාණ කීපයක් තියෙනවා කතා කරන්න ඕනි මට. ඔ අපි ඒ නිර්මාණ ගැන කතා කරමු. මේක රිබන් මම මේ එක එක නිර්මාණ අරන් ආවා. මේකත් තාම රාමු කරලා නැහැ. රාමු කරන්න කලින් අරගෙන ආව පෙන්නන්න ඕනි නිසා. මේක රිබන් එම්බ්‍රොයිඩරි නේ. මේකද රිබන් එම්බ්‍රොයිඩරි විවිධ වර්ගයේ මල්. දැන් මම කලින් කිව්වා වගේ දැන් අපේ ප්‍රදර්ශනයේදී රෙදි පින්තාරු, එතකොට හෑන්ඩ් එම්බ්‍රොයිඩරි, බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි, ටොට්සුකා, එතකොට මේසරේ බාජලු. මම බාජලු නිර්මාණ ගෙනාවේ නැහැ. තවත් වැඩි වෙනවා. අපි මේ ළඟදී බාජලු වැඩසටහනකුත් කරන නිසා මේසරේ බාජලු නිර්මාණ ගොඩක් තියෙනවා. ඒ වගේ විවිධ වර්ගයේ නිර්මාණ රාශියක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ප්‍රදර්ශනයක තියෙන්නේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි තවත් දේකුයි. අර ඒ වගේ දැන් මේකෙදි අපේ ප්‍රදර්ශනයේ විශේෂත්වය හැම අංශයක්ම කවර් වෙනවා. ඒ කියන්නේ රෙදි පින්තාරු තියෙනවා. ඒතර රෙදි පින්තාරු සහ රිබන් එම්බ්‍රොයිඩරි තියෙනවා. රෙදි පින්තාරු සහ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි තියෙනවා. ඒ වගේ රෙදි පින්තාරු සහ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි, රිබන් එම්බ්‍රොයිඩරි ඔක්කොම තියෙන නිර්මාණ තියෙනවා. ඒ වගේ අර ඒ කියන්නේ අනිත් එක නම් අර දැන් එක ළමයේ කරපු එකම අර එකම මොස්තරේ විවිධ විදිහට කරා වගේ තමයි. එකම මොස්තරේ දෙන්නේ කරත් මම කවදාවත් දෙන්නේ එක විදිහකට කරන්න. මොකද එතකොට ඒක නිර්මාණයක් වෙන්නේ නැහැ. ඒකයි අපි කවදාවත් පොතක ගත්ත නිර්මාණයක් පොත් වලින් එතකොට ওই චාට් වලින් මිලදී ගත හැකි නිර්මාණ මෙතන මොකුත් නැහැ. ඔක්කොම මුගක් බොහෝ ඒවා මම අතේ ඇඳලා දීපුව මම වර්ණ දාලා තියෙන්නේ. දැන් මේක සිංහල සැරසිලි මොස්තරය. හරි ලස්සන මානෙල. සිංහල සැරසිලි මොස්තරේ තනිකර අතේ මහලා තියෙන්නේ. මේකත් මගේ මගේ විශේෂය. ඇත්තටම මේ ඉතින් මමත් හරිම ආඩම්බර මේගොල්ලන්ගේ විශේෂයන්ගේ පස්සෙන් පොඩ්ඩක් යන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. නමුත් තම හරිම ඒ හරිම ලස්සනට කරනවා. දැන් මේකත් හරිම ලස්සනට මේ වගේම මේ නිර්මාණය දැක්කට පස්සේ මේ අඩුපාඩුවක් කියන්නේ නැහැ. ඒක තමයි අනිත් කාරණාව. දැන් මම හැමතිස්සම කියන්නේ ළමයින්ට දැන් ප්‍රදර්ශනයට බලන්න එන කිසිම කෙනෙකුට මෙන්න මෙතන මේක වැරදි කියලා කියන්න නම් කියන්න බෑ. ඒක එහෙම නැතුව තමයි අපි හැම කියන්නේ නැවත සියසරයක් හරි මහලා නැවත කරනවා. මෙලෙහලා. ඒ ඒ එහෙම කරපු නිසා තමයි මම හිතේ මේ වගේ සුන්දර නිර්මාණ බිහි වෙන්නේ. අනිත් කාරණේ තමයි මේ අර අපි හැමදාම සම්මතේනේ. සම්මතයෙන් පිට යන්න බෑ මේක වෙනස් වෙයි. නමුත් රාමුවෙන් පිට හිතන කෙනා ගතින් තමයි මම ඉතින් අලුත් හොඳ ලස්සන නිර්මාණ බිහි වෙන්නේ. ඉතින් ඒ නිර්මාණ බිහි වෙනවා. අර ඔබතුමේ කිව්වාගේ මේ රිබන් එම්බ්‍රොයිඩර් එක තව වෝටර් කලර්ස් ඔය එක එක දේවල් පින්තාරුත් එකතු කරලා අනිකුත් නැහැ එකතු කරලා මික්ස් වෙච්ච නිර්මාණක් තියෙනවා කියලා හුඟක් තියෙනවා. ඒ වගේ නිර්මාණ බොහොමයක් තියෙනවා. හොඳයි. ඉතින් ඒ වගේ නිර්මාණ දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. තව මෙතර නිර්මාණයක් තියෙනවා. ඒකත් බලන්න ඕනි මේ
දැන් කියමුද කවදද මේක බලන්න පුළුවන් හැකියාව තියෙන ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොළඹ ජාතික කලාභවනේ නෙළුම්පොකුරට ආසන්න මොකද උගක් දෙනෙක් ජාතික කලාභවනේ කොහම හරිනම් සියලු දෙනා දැනගති ඉස්සේ ආගමට තියෙන එකම එකයි නමුත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ නෙළුම්පොකුරේ ආසන්න කිව්වොත් දන්නවා ඉතින් ජාතික කලාභවනේදී පෙබරවාරි 21 සහ 22 පෙබරවාරි 21 සහ 22 ජාතික කලාභවනේදී උදේ 9 සිට හවස 6 දක්වා පැවැත්වෙනවා. ඉතින් මම කැමති සියලු දෙනාටම ආරාධනා කරන්න මොකද ඇත්තටම මේක අර මම ප්‍රදර්ශන පවත්වන්නේ අවුරුදු 2කින් 3කින් ඒ වගේ සමහර විට මම කලින් කිව්වා වගේ නැවත පවත්වන එකකුත් නෑ. එහෙම කරන්න එපා. ඉතින් මොකද දැන් හරි අමාරු කරන්න මේ වැඩි. මේ ඒක නිසා මම සියලු දෙනාටම ආරාධනා කරන්න කැමති. මොකද මට බය නැතුව කියන්න පුළුවන්. බොහොම ආඩම්බරයෙන් ඒ වගේම නියතමානීව කියන්න පුළුවන්. මේ වගේ නිර්මාණ විවිධ වර්ගයේ නිර්මාණ රාශියක් එකම තැනකදී දැක ගන්න කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ඉතින් මැහුම් වලට කැමති එතකොට ස්වයං රැකියාවක් කිරීමට අදහස් කරන දැනට කරන බොහෝ දෙනෙකුට මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා පොතක් පෑනක් කැමති නම් අරගෙන එන්න මොස්තර ඇඳ ගන්න අපි ඉඩ දෙනවා ඒගොල්ලන්ට බලන්න පුළුවන් ඡායාරූප නම් ගන්න දෙන්නේ නැහැ නමුත් අඳ ගන්න පුළුවන් මම පොඩ්ඩක් නිවාඩු වෙලාවක නම් මට උපදෙස් දෙන්නත් පුළුවන් තමුන් කරපු නිර්මාණ තියෙනවා නම් අපි මේ වැඩසටහන් වලින් කරලා දීලා තියෙන නිර්මාණ කරලා තියෙනවා නම් අරගෙන එන්න මොකද ඒවවල මට अवश्य උපදෙස් ලබා ගන්න පුළුවන් ඕගලන් කරපු නිර්මාණ තියෙනවා නම් අරගෙන ඉන්න මම කැමතියි ඉතින් ඒවටත් උදව්වක් කරන්න හොඳයි ඊළඟ ප්‍රශ්න තමයි මේ දැන් මිලදී ගන්න පුළුවන් ද නිර්මාණ ඔව් බොහෝ නිර්මාණ සමහර නිර්මාණ මොකද සමහර ළමයි මේ මෙච්චර මහන්සියලා කරාට පස්සේ අම්මෝ විකුණන්න නම් බෑ කියලා ඉතින් සමහර අය විකුණන්නේ නැහැ සමහර අය විකුණනවා සමහර නිර්මාණ මිලදී ගන්න පුළුවන් ඉතින් මිලදී ගැනීමට අදහස් කරනවා නම් දැන් සමහර අය ඇත්තටම මිලදී ගන්නවා මේ මොස්තරේ ගන්න ඕනේ කමට ඉතින් මොස්තරේ මේ දැන් දුරයිටයි පන්තියට එන්න බෑ නමුත් මේ මොස්තරේ බලාගෙන කරන්න පුළුවන් බලාගෙන කරන්න පුළුවන් අය ඉන්නවා ඉතින් එහෙම අයට ඊට අමතරව මේ සැරේ මම කලින් නම් එහෙම කරේම නෑ හුඟක් අයගේ ඉල්ලීමක් හැමදාම තිබුණා දැන් මේවා වල මොස්තර ලබා ගන්න කොහොමද මේ සැරේ මම එහෙමත් ටිකක් සමහර දේවල් වලට මොස්තරක් එතන මිලදී ගන්න පුළුවන් විදියට මේ සූදානම් කරලා තියෙනවා ඡායාරූපයක් මොස්තරය සහ කෙටි විස්තරයක් ඒක කරගන්න විදිය කියන කෙටි විස්තරයක් හැම එකටම නෙමෙයි මොකද මට ඇත්තටම අර මේ කාලයත් එක්ක පුදුම සටනක් මේ දවස්වල කරන්නේ ඉතින් ඒක නිසා මේ එහෙම මිලදී ගන්න පුළුවන් සමහර ඒවා මම මෙතන ලෑස්ති කරලා තියෙනවා අපි හිතමු ගාක් දෙනෙක්ගේ ඉල්ලීම තියෙනවානේ ඉතින් එතකොට ඉදිරියේදී ඒව තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන් විදිහට එතනදී ඕඩර් කරලා යන්න පුළුවන් ඊට පස්සේ තැපෑලෙන් ඒක ගෙන්න ගන්න පුළුවන් හොඳයි හොඳ මං හිතන්නේ කතා කරන්න ඉතුරු කරේ නැහැ කිසිම දෙයක් ඇගේ නිර්මාණ ක්ෂේත්‍රය තුළ ඇය ලැබූ අත්දැකීම් එක්ක වර්ණත භාවයත් එක්ක හොඳ ලස්සන නිර්මාණ කිහිපයක්ම ඔබට බලා ගන්න මිලදී ගන්න ඉඩ කඩ තිබුණොත් මිලදී ගන්න හැකියාව තියෙනවා. කුඩින්ම කිව්වොත් මේ ඉන සතියේ සනසුරාදා සහ ඉරිදා ජාතික කලාභවනයේදී තමයි පැවැත්වෙන්නේ. උදේ ඉඳලා හවස 6 වෙනකම් මේ ප්‍රදර්ශනය තියෙනවා. ඔබට එන්න පුළුවන් නරඹන්න. ඒ වගේම ඔබ ජීවිතේට ඔබ නිර්මාණ ජීවිතේට තවත් අලුත් අලුත් දේවල් බොහොමයක් එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඉන සනසුරාදා සහ ඉරිදා දින දෙකේදීම ජාතික කලාභවනයේදී තමයි මෙතුමියගේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ප්‍රදර්ශනයෙන් පස්සෙත් කලින් විදිහටම බඩල්ලේදී බදාදා බොරැල්ලේ තිලක රත්නාරාමේදී බ්‍රහස්පතින්ද සෙනසුරාදා ඉරිදා
මගේ නිවසේදී දිගටම පැවැත්වෙනවා. හොඳයි. එහෙමනම් ඉතාම සාර්ථක ප්‍රදර්ශනයක නිමාවක් සැකගන්න ඔබතුමයට හැකි වේවා. ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිටත් අනිවාර්යයෙන්ම අනිවාර්යෙන්ම වෙනවා. එදා දාස්ත්‍රම එතුමියගේ මේ අපූර්ව විස්තර ටික දැක බලා ගන්න. බොහොම ස්තුතියි එහෙනම් සම්බන්ධ වුණාට අද දවසේදී. බොහොම ස්තුතියි. මම කැමතියි අපේ සියත කාර්ය මණ්ඩලයට නිෂ්පාදකතුමියට සහ මේ සියලු දෙනාටම සියලු දෙනාටම මේ ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා මොකද ඇත්තටම දැන් හුඟක් දෙනෙක් මේ වැඩසටහනෙන් ප්‍රයෝජන ගන්නවා අපි යන මම යනකොට කියලා තියෙනවා මම මේ මේ සියත ටීවී එකෙන් බලලා මේ නිර්මාණය කරා ඒක තමයි අපේ බලාපොරොත්තුව ඉතින් ඉදිරියටත් ඒක ඒ විදිහටම කරන්නත් බලාපොරොත්තු වෙනවා ඔබගේ සහයෝගයත් පැහැදිලිව මේ සහයෝගය අපි ලෝභ නැතුව දෙනවා මොකද මෙතන නැගිටලා යන මොහොතේ පවා දොරකඩන යන ආදරණෝ ඒ කියන්නේ ඒ තරමට ප්‍රතිචාර තියෙනවා එමනම් අපි තවත් දවසක මුණ ගැහිලා ප්‍රදර්ශන शशांगे